එකෙන් මුලිව පොතකට මට සාහිතියද ඔයා පොතක් ලියන ඔයා පළවෙනි පස්සත් නූතනද නව කතා කරුවා කරන ලංකාවේ භාෂාවට කරන්න පුළුවන් කියන එන පුබුදකින් අහන්න මම බය වුණා සර්පයාගේ නම්බරේ නේ එයාත් වා නම්බරේ නේ කියලා 500 හොයාගත්තා මම විදර්ශනට කෝල් කරා එකපාර වහන්නත් බැහැ මොකද විදර්ශන විදර්ශන පොර වෙලා ඉන්න වෙලාවේ මම වටින් පිටින් ඇහුවා මං හැවා විදර්ශන මේ බොහොම ඇත්ත කියන්නේ දැන් මම වටිනේ මොකක් විදර්ශන පොත කියුවා කියුවා කියෝමින් ඉන්නවා මම වට කොහෙද තනක් අහුණා මට හෙන්න සතුටු වෙන්නේ මට හරි ඇත්ත සතුටක් ආවා මම විදර්ශනට ගියා විදර්ශන මට මං ගැන තිබිච්ච බය නැති වුණා ඒ කියන්නේ මට ලෙඩක් නෑ විදර්ශනට ලෙඩක් නෑ ඊට පස්සේ මං ඊයේ හවස මං හිතන මොහොතේ මම පුරුදුර කතා කරා දැන් විදර්ශන හරිනේ ඒ කියන්නේ මට පක්ෂේ සම්බන්ධ ගැටලු විසඳ ගන්න ඉස්සෙල්ලා නේ මම ඉස්සෙල්ලා සර්පයා පස්සේ කතා කරනවා මම පුදු කොහම මම පිටු 100ක් විතර කියව යන්නේ නැව මේ දවස්වල පක්ෂේ සම්බීවී තියෙන නිසා මම අදරා ඉලිවල කරන කොහොම හරි මේ කියවුන මම කොට අහු වුණාද නෑ මම කොහේ නම් කියවන්නේ නෑ අගටි අද්දිවත් අහු වේද කියලා හිතනවා එහෙම අහු වුණොත් මට කෝල් එකක් දෙන්න කියලා කෝල් එක ආවේ නෑ උදේ පහයි මම එළිවෙදක පොත කිව්වා මං කියන්නේ මේක මහා කර්මයක් අප්පා විඳා ගන්න නෑ වයසයි තේකක් වුණ නෑ සුමාන දෙකක් ඉස්සේ සුමාන දෙකක් දෙයි හාඳුරුවන් බලලා සති දෙකක් මං කිව්වා උදේ දවල් රැ කියවනවා ඉරි ගහනවා ෂෝට් නෝට් හදනවා නම් ලියනවා තේරෙන්නේ නෑ බැරි වෙන සර්පයන් ගත්තා මොකද සර්පයා පොඩි කයල්ලක් කියනවා බුද්ධිවාදී කියලා මගුල තමයි මම කව සර්පයාට බුද්ධිවාදී කියලාවත් දැන් කි මම කව සර්පයා විදර්ශනක සර්පයන පොඩි බුද්ධිවාදී කියලා කියනකොට මම හිතුවා අම්මට දෙන පොඩි බුද්ධිවාදී කියලා අහුවෙලානේ මම සර්පයන පොඩි ඒ කියන්නේ මම මේ තුන්දෙනාටම කතා කරා කියන එක මම කියන්නේ ඊට පස්සේ සර්පයා කව නෑ තේරෙන්නේ කියලා මේ හවස් වෙනකම් ඔබට කතා කරාට වඩා බොහොම සැර සංවාදයක් අපි අතර තිබුණා මේ පොත සංවාදයේ සැර මේක කියමු කියලා මම යන්නේ සර්පේක ඒක තමයි මේ පොත් සම්බන්ධයෙන් ඇත්ත රීඩින් එක එළිය තිබිච්ච එක. හරි. දැන් පළවෙනි එක මට මේ පොත තේරෙන්නේ. හැබැයි මම හිතුවා මෙහෙම වෙන්න පුළුවන් නේ. දැන් මුල් කාලේ සර්පයාගේ පොත් මං ගහද්දි කිව්වනේ මේවා තේරෙන්නේ නැහැ කියලා. දැන් තේරෙනවා නැත්තම් අහස ප්‍රකාශ පොත හරියයි. ඒ වගේ මේ ප්‍රභාත් අවුරුදු 20ක අනාගතේ ඉන්න තියෙන පොතල් ලියලා තියෙනවද දන්නේ? මම දන්නේ. මං අවංකව කියනවා කාට හරි මේ හිතෙනවා නම් කාට හරි තේරෙනවා නම් මං ඔහුගෙන් ටියුෂන් ගන්න කියලා හිතුව දෙයි නම් කරුණාකරලා මේ කියන දේ. හරියමන්ත ප්‍රකාශය කාට හරි මේ පොතද කිව්ල කියුවාන් පස්සේ එයාට තේරෙනවා නම් මේ පොත මං කැමති අත් එක්ක ඉගෙන ගන්න මේ පොත කියවන්න. අපි දන්නේ නැහැ ඇත්තට මේ. අවුරුදු 20ක අනාගතෙන්ද තියෙන කලාකෘතියක් දන්නේ නැහැ මේ කියලා තියෙන කියා. හැබැයි මේ හතර වෙනාට අහුවෙලත් නැහැ. එතකොට මට අහුනේත් නැහැ. කාට හරි වෙන කාට හරි අහුවෙනවා නම් මම කැමති ඔහුගෙන් මේක ඉගෙන ගන්න. දැන් මට හිතෙන ඊළඟ කාරණාව තමයි ආදරණීය යක්ෂිනි ගැන කෝණි වෙන්නද? ඒකේ නිර්මාණය කරන රූපක අතිශයින් ලස්සනයි. අතිශයින් ලස්සනයි. ඒක මට කියලාදී අරුදියාවේ නෙමෙයි. හැබැයි මට වුල්ෆන්ඩාලිස්ටික් පොත අහන අහන එක්කම මේ වගේම කියුවේ නැහැ. දෙම කියුවේ නැහැ කොහොම පොඩි ගේමක් එනවනේ. ඇයි කිය සිංහල වැක කියවන්න ඕනේ කියලා මම පොත කිව්වා. දැන් ඔබ ප්‍රශ්න කරොත් ඒක ඡේදයක් ගන්න මොන කියන්න කිව්වා. හැබැයි ඒක ෆික්ෂන් එකක්. ඒ ෆික්ෂන් එකේ පාත් එක පොත ඉවර වෙද්දී අහුවෙන. මුල අහුවෙන්නේ මහන්සි වල සවේදල කියම අහුවෙලු. මේ පොතේ ඒක අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ පොත මම විශ්වාස කරනවා ලංකාවේ ඉතිහාසයේ ඓතිහාසිකම නවකතාවක් වශයෙන් නම් කරපු කෘතිය. මොකද විශ්වවිද්‍යාලවලම කෝට් කරයි නවකතාවක් වශයෙන් නම් කරපු කියවන්න බැරි පොතක් තියෙනවා කියලා නම් කරොත් මම කියන්නේ. ඒ නිසා ඔබට සන්නස්ගලව කියනකොට මේ කියවනන් එහෙම හිතදෙම මේක මාකට් කරනවා ප්‍රබාත්. ඒ නිසා වහ කොණ්ඩේ මහා නතර ගිහිල්ලා. නෑ ගහන්න මේවා ලියන්න. ලියන්න ලියන්න. ඒ කියන්නේ මේ පොත කිව්වහම මේ පොත කියවන්න try කරනවා. ඒ නිසා විශාල මන්ත්‍ර මේක තමයි පළවෙනි පොත. එහෙම නැත්නම්
අර විශ්වවිද්‍යාලයේ දයාපත්‍රේ මොකද ඩයිලෙක්ට් එකේ හැම අපිට ඉරිද ගහ හයිලයිට් කර කර කියලා දෙනවා. කාලයක් ගියාම තේරෙනවා. අජිත් තිලකසේරිය පොත් අමාරුවෙන් කියවුවා. තේරෙනවා. ඊට පස්සේ මට මතකයි මහල්ලා සම්මුතිය. ඒක යටි අර්ථ තේරෙන්නේ නැහැ. දෙපාර්තමේන්තුවේදී අහුවෙනවා. තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ පිටස්තරය. ඒ කාලේ අපි හරියට සාකච්ඡා කරා. හරි. චූටි පොත්. මේක පොත් ගෙඩියක්. සිමෙන්ති පොත්යක් වගේ. එතකොට මට කිසිම දෙයක් තේරෙන්නේ නැති පොතක් ලංකා ඉතිහාසය. ඡේදයක් තේරෙන්නේ. දී හාමුදුරුවන් පල තේරෙන්නේ. මම කියන්නේ නැයි තේරෙන්නේ නැත්තේ කියලා. උදාහරණත් එක්කම කියන්නේ. එක එකක්. දෙක මම බය වුණ මේ දේශනෙට එන්න හේතුව මම මේ කියන පොඩක් වගකීම් සහගතව ඒ තමයි ලංකාවේ 1970 ගණන් වලදී මගේ ළමා කතාවක මතකයක් තියෙනවා මේ වෙනකම්. ලංකාවේ තියෙන විශාල ඛේදවාචකයක් තමයි දේශපාලන ව්‍යාපාර විශේෂයෙන් වාමාංශික දේශපාලන ව්‍යාපාර ඔවුන් හිතාගෙන ඉන්නවා කලාකෘති කියන ඒවා කරන්න ඕනි ඔවුන්ගේ දේවල් වලට මූලාශ්‍ර වෙන්න. ඒ නැත්තම් තමන්ගේ දේවල් තහවුරු කරන දේවල් කලාකෘති වෙලා ගන්න. ඒකට කලාකෘති කරන්න ඕනි. අපි හොඟා දේශනවල අහන්නේ තමන්ගේ මතය තහවුරු කිරීමේ මූලාශ්‍රය කලාකෘතියෙන් ගන්න. අනුන්ගේ මූලාශ්‍රයත් තහවුරු කරන්න මම කලාකෘති කියන්නේ නෝයි. ඒක දිගු කාලෙම තිබ කේද වාචිකයක් ලංකාවේ. ඒ නිසා මට එහෙම බයකුත් තිබුණා. මම ඉක්මනින් කියන්නේ කාර්යය ඉතුරු කරගන්න ඕන විනාඩි 10කින් ඉවර කරන්න පුතෝ දෙන්නේ කිනා. ඊළඟව ප්‍රශ්නයක් අහන ප්‍රවාදීන් සහ ප්‍රේක්ෂක අතරින් මහාචාර්ය සුචර්ත ගම්ලත් තමයි අපි දන්න විදිහට අපි දන්න කාලී තම ලස්සන භාෂාවක් ගන්නවා. ධර්මසේන හඳුනුතර ලස්සන භාවිතා කරලා පොත් සුචර්ත ලස්සන භාෂාවක් ගන්නවා ලියකරි. ඒකට තරකයක් නේ. ව්‍යාකරණනුයි තම ලස්සන භාෂාවක් භාවිතා කරනවා. එයා ලියලා මෙතන තුන පහ විශේෂණ වාක්‍ය දැන් ලස්සනට. බොහෝ වාක්‍ය ඒක වචනේ බොහෝ වචනේ ලියන්නේ. තම ලස්සන භාෂාවක්. ඊතරම් ලස්සන භාෂාවක් තිබිච්ච ගම්ලත් ඇයි නම කතාවක් ලිව නැද්ද? ඒක භාෂාවන නම කතාවක් ප්‍රධාන දේ ඇයි ගම්ලත් නම කතාවක් ලිව නැද්ද? කියලා ප්‍රශ්නයක් කියනවා. ඊට පස්සේ මට එන ප්‍රශ්නේ තමයි කයි පොත්. දැන් ඔබ දන්නවා විශ්වවිද්‍යාලවල එහෙම අවුරුදු 4 ගත්තම එක එක ෆැකල්ටි ගත්තා ලෝ ෆැකල්ටිය වෛද්‍ය පීඨේම කයි පොත් 15ක් 20ක් වෙන අවුරුද්දකට. කවියොද? පට්ටහොරු. පට්ටහොරු. වැඩි හරියක් පට්ටහොරු. මොකද එහෙම කවියෝ විශ්වවිද්‍යාලෙන් අයින් වුණාට පස්සේ කෝ ඒ කවියෝ? සමහරවිට මතකයි විපුල හේවා වලි මුනි. කවි පකිර්ලා. සුනන්දා පදු. සුනන්දා රණසිංහ. කෝ විශ්වවිද්‍යාලේ කයි පොත් ලිව්වා. එහෙම බලන්න ලිව්ව කයි පොත් ලිව්ව අය එදා ලිව්ව වෙන අර්ථකින්. කෙල්ලෙක් දාගන්න වෙන වෙන පොඩි සිවිල් චරිතයක් වෙන විශ්වවිද්‍යාල තුරේ කයි පොත් ලිව්වා. දැන් Facebook එකේ කවිය වෙන්න පුළුවන් නේ. බඩු දාගන්න කරන්නේ. පොර වෙන්න කරන්නේ. කවි නෙවෙයි. ඒවා කවි නෙවෙයි. ඒ නිසා පට්ට හොරු කියලා මම කියන්නේ.